නමෝ පුතයි, ඉතින් මං අදත් ඔයාලට ආශ බොහෝ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේක ඉරිදා දවසක්. ඉතින් හද අපි ඔන්න හිතුවා උදේට මඤ්ඤොක්කට එකක් කන්න ඕන කියලා. ඊයේ හස්බන්ඩ් එනකොට මේ විදිහට මඤ්ඤොක්කට එකක් ගෙන තිබ්බා. ඉතින් හස්බන්ඩ්ම මට ඒ ටික මේ විදිහට සුද්ධ කරලා දීලා කපලා දීලා ඔන්න දැන් අපි ඒක ලිපේ තියන්න තමයි හදන්නේ. මඤ්ඤොක්ක ලිපේ තියද්දි මම කහවත් ලුණුවත් දාන්නේ නැහැ. මොකද හස්බන්ඩ්ගේ අම්මත් කිව්වා එහෙම දාලා තම්බන්න හොඳ නැහැ කියලා. ඉතින් මේ සතිය කියන්නේ අපේ චූටි දුවටයි පුතාටයි තාම අසනීප තිබ්බු දවසක්. ඉතින් අපි දැන් ඔන්න ඉක්මනින්ම යන්න හදන්නේ චූටි දුව ආපහු දෙවෙනි වතාවට ඩොක්ටර්ට පෙන්වන්න කියලා. මොකද මේ වෙනකොටත් එයාට තාමත් එයාගේ අමාරුව වීසින් කැස්ස හැමිරිසාව හොඳ නැති නිසා. ඉතින් අද ඩොක්ටර් ඉන්නවා කිව්වේ නයින් වේල්ස් හොස්පිටල් එකේ නෙමෙයි, එයා අද ඉන්නවා කිව්වේ කොළඹ ලංකා හොස්පිටල් එකේ. ඉතින් අද අපි ඔය යන්නේ ලංකා හොස්පිටල් එකට. ඉතින් මේ වෙලාවෙත් මායි හස්බන්ඩ්ගේ දැන්නම් ඉන්න ගොඩක් හිතේ අමාරුයි. මොකද චූටි දුවට තාම හොඳ නැහැනේ. ඉතින් අපි දෙන්නම ඒක ගැන කල්පනා කර කරම තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපි දැන් කොහොම හරි නාහම් පිටටත් ආවා. ඉතින් මේ පාරෙන් ගියාම තමයි මම ඉස්සර වැඩ කරපු ඔෆිස් එකක් තිබ්බේ. ඒකත් ඉතින් මට මතක් වුණා. කොහොම හරි ඉතින් ඔන්න අපි දැන් ලංකා හොස්පිටල් එකට ආවා. අපි මෙහාට එනකොට වෙලාව උදේ 11ට 11:00 විතර ඇති. ඉතින් ඩොක්ටර් ඉන්නවා කිව්වා. කොහොමද ඩොක්ටර් චූටි බබාලා බලන්න ගත්තම ගොඩක් වෙලාවක් ඉන්නවා. ඒ නිසා ඉතින් අපි හිතුවා අපිට ටයිම් එක තියෙනවා ඇවිල්ලා චූටි දෙව පෙන්න ගන්න කියලා. අපේ චූටි පුතාට මේ මාසෙට තමයි මාස 4 සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතුවා චූටි පුතාටත් ඉන්ජෙක්ෂන් එක ගැහුවොත් හොඳයි කියලා. හැබැයි එතකොට එයාට මාස 4 සම්පූර්ණ වෙලා තිබ්බේ නැහැ. ඉතින් අපි ඩොක්ටර්ගෙන් ඇහුවා මාස 4 සම්පූර්ණ වෙන්නේ නැතුව ඒ ඉන්ජෙක්ෂන් එක ගහන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට ඩොක්ටර් කිව්වා චූටි පුතාගේ පරණ රෙකෝඩ් එක බලලා එයාට මාස 2 ගහපු ඉන්ජෙක්ෂන් එක ගහපු දවස අනුව අද එයාට මේ වැක්සින් එක දෙන්න පුළුවන් කිව්වා. ඉතින් ඒක නිසාම අපි චූටි පුතාටත් ඒ වැක්සින් එක දීලාම තමයි ඔන්න ගෙදර ආවේ. ගෙදර ආපු ගමන්ම අපි වොෂ් එකක් දාලා ඉස්සෙල්ලම කරේ මම චූටි දුවට කාපු එක. මොකද අපි කවුරුත් උදේට කන්නේ නැතුව තමයි ගියේ. ඒ අතරෙදි ආපහු මඤ්ඤොක්කට එක තැම්බෙන්න දැම්ම හස්බන්ඩ් ඒකට කන්නේ ලුණු මිරිසකුත් හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න මම චූටි දුවට කවලා දැන් තමයි ඔන්න මම කන්න හදන්නේ. ලුණු මිරිස හදලා ඉවරන ගමන්ම හස්බන්ඩ් ඇහුවා කනද කියලා. මොකද එයාට ඒ තරමට ගොඩක් ලොකු බඩගින්නකින් හිටියේ කිව්වා. ඉතින් මං කිව්වා කමක් නැහැ අයියා කන්න, මම චූටි දුවට කවලා කන්නම් කියලා. ඇත්තටම මේ ලුණු මිරිසත් ගොඩක් රසයි, මම පොල් ටිකකුත් ගත්තා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අපේ එදා උදේ කෑම එක තිබ්බේ. චූටි දුවට නම් දෙන්න බයයි මම මඤ්ඤොක්ක. මොකද එයාට ඒ දවස්වල බෙහෙත් දුන්නනේ. ඒ වුණාට ඉතින් බලන් ඉන්න නිසා මං එයාට චූටි කෑල්ලක් දුන්නා. ඇත්තටම චූටි දුවත් ගොඩක් ආසයි මඤ්ඤොක්ක කන්න. ඉතින් මං කිව්වා ඔයා හොඳ වුණාම ඔයාට මඤ්ඤොක්ක තම්බලා දෙන්නම් කියලා. ඉතින් අපි ඔන්න උදේට කාලා ඔක්කොම ළමාව චූටි පුතා බලන්න. එයා ඇත්තටම ගොඩක් අමාරුවෙන් හිටියේ. මොකද කකුල් දෙකටම වැක්සින් එක දුන්නනේ. එතකොට ඉතින් චූටි පුතාට ගොඩක් රිදෙනවා ඇති. ඩොක්ටර් කිව්වා ගෙදර ආපු ගමන්ම කොහොමත් පැන්ඩෝල් සිරප් එකෙන් 3 ml දෙන්න කියලා. ඒ වුණාට ඒක මට මතක තිබ්බේ ඇත්තටම 0.3 කියලා. ඉතින් මං කරේ මං ආපු ගමන්ම චූටි පුතාට 0.3 පැන්ඩෝල් සිරප් එක දුන්න. ඒ වුණාට ඉතින් ඒක අහන්නෑනේ දැන් එයාගේ බරත් එක්ක. අන්තිම වෙනකොට කොහොම හරි උන 102 වගේ ආව. මොකද මට පැන්ඩෝල් සිරප් එක දෙන්න බැරි වුණා හරි ml ගන්න. ඉතින් මං දැන් ඔය දෙන්න ඒ ml ගන්න තමයි. ඉතින් මගේ හිතේ තිබ්බේ ඒක 0.3 කියලා. ඒක වැරදි. ඒ වුණාට ඉතින් කොහොම හරි අන්තිමටත් චූටි පුතාට උන ගොඩක්ම වැඩි වුණානේ. එයා ගැහෙන තරමට වගේ වුණාවා. ෆිට්ස් නම් ආවේ නැහැ චුට්ටක්, ඒ වගේ ආවා. ඉතින් මං ඒත් එක්කම ඩොක්ටර්ට කෝල් එකක් දුන්නා ආපහු පැන්ඩෝල් සිරප් එක ෆුල් මාත්‍රාව දෙන්නද කියලා. ඊට පස්සේ තමයි ඩොක්ටර් කිව්වේ කමක් නැහැ දැන් චුට්ටයින දුන්නේ, ඒ නිසා මේ වෙලාවේදී හරි ඩෝස් එක දෙන්න කියලා.
ඉතින් මේ මාස හතර වැක්සින් එක අපි ගැහුවේ ජර්මන් එක. ඉන්දියන් එක තමයිලු 9 මාසකේ තියෙන්නේ. ඒ වුණාට ලංකා හොස්පිටල් එකේ ජර්මන් එක තිබ්බා. ඒ නිසා ඉතින් අපි චූටි පුතාට ජර්මන් එකම තමයි ගැහුවේ. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ඒකට උණ එන්නේ නැහැ කිව්වා. ඒ වුණාට ඩොක්ටර් කිව්වා එකපාරක් විතර උණ එන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ නම් ආපහු උණ එන්නේ නැති වෙයි කියලා. ඒ ඉතින් මං හරියටම මාත්‍රාව දුන්නේ නැති නිසා තමයි එයාට ඔය තරමට හරි වුණාවේ. ගියපාර අපේ චූටි දුවට මාස 4න් දුන්නේ ඉන්දියන් වැක්සින් එක. ඒකට එයාට දවස් 2ක් යනකල් ගොඩක් උණ තිබ්බා. ඉතින් මේ පාර නම් චූටි පුතාට එහෙම උනේ නැහැ. ඔය පාරේද විතරයි එයාට ඇත්තටම උණාවේ. ඉතින් ඩොක්ටර් කිව්වා මේ ඉන්දියන් වැක්සින් එක නෙමෙයි නගහුවේ, ජර්මන් වැක්සින් එක ගහපු නිසා හවසට ගෙදර ගිහිල්ලා මෙතන තෙමලා මොන හේදුවට ඇඟ සේදුවට කමන්න නෑ කියලා. එහෙම ඉන්ජෙක්ෂන් එක වෙද්දයි කියලා අර ඉස්සරම තිබ්බේ දවස් 3ක් යනකල් ඇඟ හොදන්න හොඳ නෑ, නාවන්න හොඳ නෑ, එහෙම එකක් නෑ කිව්වා මේ ජර්මන් වැක්සින් ගහද්දි. ඉතින් එහෙම වෙන්නේ ඉන්දියන් වැක්සින් වලට කිව්වා. මේ විදිහට වැක්සින් ගැහුවම අපිට ඕන වෙලාවක එදාම වුණත් ඒක තෙමලා හොදන්න පුළුවන් කිව්වා. ඉතින් අපි චූටි දුවටත් ගැහුවේ සේරම ප්‍රයිවට් නෑගේ වැක්සින් ටික. ඉතින් ඒ විදිහටම තමයි ඩොක්ටර් එයාට වැක්සින් කරාම ඊට උදේ උණ නැත්තම් ඩොක්ටර් කියනවා හොඳට එතන සෝදලා නාවන්න කියලා. ඉතින් ඔන්න හස්බන්ඩ් ඊට පස්සේ වශකක් දාගෙන ඇවිල්ලා දැන් කරන්නේ මේ චූටි දුවට කිරි ටික පාන එක. ඉතින් මං ඒ අතරේ චූටි දුවට ඔන්න තේ ටිකකුත් හදලා දුන්නා. මොකද එයාට බත් කන්න බැහැ, එයා චුට්ටයි කෑවේ. ඒ නිසා ඉතින් චූටි දුවට මං තේ ටිකකුත් ඒ වෙලාවෙම හදලා දුන්නා. ඉතින් මට හිතන මේකත් අදෙන යාලට කියන්න ඕන කියලා. ඉතින් චූටි පුතා හම්බුණ ගමන්ම වගේ ඇත්තටම මට ගොඩක් කිරි තිබ්බා. ගොඩක් කියන්නේ ගොඩක්ම තිබ්බා. ඉතින් එයාට බේගන්න බැරි තරමට මල්ලඟ ගොඩක් කිරි තිබ්බා. චූටි දුවටත් එහෙමම තමයි. ඉතින් ඊට පස්සේ මට මාසයක් එකහමාරක් යනකොට ඇත්තටම ලොකු දරා ගන්න බැරි මානසික පීඩනයක් ආවා. ඒ මානසික පීඩනය මොකද්ද කියලා යම්කිසි දවසක මං ආදෙන යාලට කියන්න. පවුලේ ප්‍රශ්නයක් නම් නෙමෙයි, ගෙදර හස්බන්ඩ් එක්ක හැම ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඒ මොකක් හරි මට පීඩනයක් ආපු නිසා ඇත්තටම මගේ කිරි ටික නැති වෙලා ගියා. ඒ නිසා තමයි දැන් චූටි පුතාට මේ විදිහට මට මුළු දවසෙම ෆෝමියුලා එක දෙන්න උනේ. නැත්තම් ඉස්සර ෆෝමියුලා මම දුන්නේ දවසට එක පාරක් වගේ. ඇත්තටම ඉතුරු හැම සැරයකම මම මගේ කිරි තමයි දුන්නේ. ඒ වුණාට ඉතින් මගේ කිරි නැති වුණ නිසා දැන් චූටි පුතාට දෙන්න මේ විදිහට ෆෝමියුලා. ඉතින් ඩොක්ටර්ගෙන් ඒකට ඇහුවම කමක් නැද්ද කියලා ඩොක්ටර් කිව්වා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ, මේ කිරිවලට සෙම යනවා කියන්නේත් බොරු. ඉතින් එහෙ නිසා බය නැතුව මේ කිරි එක දෙන්න කියලා. ඉතින් ඔන්න කොහොම හරි මමත් ඒ වෙලාවේදී තේ ටිකක් බේලා ඊළඟටම මේ මේසෙ අස් කරන්න කියලා. මොකද ඔක්කොම ගෙනාපු බඩු මේසෙ දාලා තිබ්බ නිසා. ඉතින් මම දැන් ඔය බලන්න චූටි පුතාට වැක්සින් එක ගහපු එකේ හරි ස්ටිකර් එක අලවලද කියලා. කොහොමත් හැම වැක්සින් එකකට පස්සේ මම ඒක අනිවාර්යයෙන්ම බලනවා. මට එතනදී ඒක ඒ වෙලාවේදී බලන්න බැරි වුණා. ඒ නිසා තමයි මම ගෙදර ඇවිල්ලා මේ විදිහට බලන්න හිතුවේ. ඉතින් ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්වනවා නේද පොඩි සිරප් දෙක. ඒ එකක් තමයි සිංක්, ඒ කියන්නේ සිංක වෙට් එක. අනිත් එක යකඩ එක. ඉතින් ඒක චූටි පුතාට ඩොක්ටර් කිව්වා මුලින්ම මාස 6ක් දෙන්න, ඊට පස්සේ මාස 6න් පස්සෙත් අවුරුද්දක් වෙනකල් දෙන්න කියලා. මොකද එයා ඉපදෙනකොට එයාගේ බර ටිකක් අඩුවෙන් තමයි තිබ්බේ. ඉතින් මේ තේන්නේ අපිට එදා ගියපු ගාන රුපියල් 22,000ක් ගියා වැක්සින් එකට. ඒ වුණාට ඩොක්ටර් ෆී ඒ ඔක්කොමත් එක්ක එදා අපිට රුපියල් 30,000ක් විතර ගියා මේ චූටි පුතාගේ වැක්සින් එකට. ඉතින් මෙන්න මේ විදිහට මම චූටි පුතාටයි දුවටයි එයාලගේ ෆයිල් දෙක හදලා තියනවා. ඉතින් දෙන්නටම එක විදිහටම ක්ලියර් බෑග් දෙකක් අරගෙන එයාලගේ හැම ඩොකියුමෙන්ට් එකම මම ඒකට දාලා තමයි තියන්නේ. ඉතින් ඒ විදිහට ටිකක් වෙලා ඉඳලා ඔන්න මං ආවා තව පොඩි වැඩක් කරන්න.
YouTube එකෙන් මට හම්බුණ නංගි කෙනෙකුට මං මේ විදිහට ඇඳුම් ටිකක් යවන්න ඕනේ කියලා හිතුවා. එයා මට මැසේජ් එකක් දාලා තිබ්බා අක්කා ළඟ චූටි පුතාගේ දුවගේ ඇඳුම් ගන්න තියනවාද කියලා. ඉතින් මං හිතුවා ඒ නංගිට මට පුළුවන් විදිහට උදව්වක් කරන්න ඕනේ කියලා. ඒ නිසා ඉතින් මගේ චූටි දුවගේ ගවනුයි මේ විදිහට චූටි පුතාගේ තිබ්බ අලුත් සූට් හතරකුයි එයා එකපාරක් විතර ඇඳපු මේ විදිහට වෝම් සූට් එකයි මං හිතුවා ඒ නංගිට අරින්න ඕන කියලා. ඉතින් මම දැන් ඔය කරන්නේ ඇඳුම් ටික හොඳට අයන් කරලා සිප්ලොක් බෑග් වලට දානවා ඒ නංගිට අරින්න කියලා. ඉතින් මෙතන චූටි දුව මේ ගවුන් නම් ඇත්තටම එකමක පාරක් විතරයි ඇඳලා තියෙන්නේ. ආයෙම ගොඩ පාරක් ඒ ගවුන් ඇඳලා නැහැ. මොකද ඒ කාලේ ඇත්තටම කොරෝනා තිබ්බ නිසා අපිට එහෙම කොහෙවත් යන්න බැරි වුණ නිසා. මෙන්න මේ සූට් හතර තමයි මම ඒ නංගිට යවපු අලුත්ම ටික. මම්මගේ චූටි පුතාට ගත්ත ඇඳුම් ටිකෙන් අලුත්ම සූට් හතරක් ඒ නංගිගේ චූටි දුවටයි පුතාටයි දෙන්න තීරණය කළා. ඉතින් ඒ නංගිට බබාලා දෙන්නෙක් හම්බෙන්න ඉන්නවා කිව්වා. එක්කෙනෙක් එක්කෙනෙක් පුතෙක්. ඉතින් ඒ දෙන්නට මොන ඇඳුම් ටික තමයි මං මේ විදිහට ඒ නංගිට දෙන්න ලෑස්ති කරේ. ඒත් එක්කම ඔය චූටි පුතා පාවිච්චි කරපු ඇත්තටම ඒකත් පාවිච්චි කරේ එකපාරයි දෙපාරයි ඔය බබා ගෙනියන එකත් මං ඒ නංගිට දෙන්න තීරණය කළා. ඉතින් මට පුළුවන් විදිහට නැපි ටිකක් වෝම් සූට් ගවුන් ඒ හැමදේම මං ඒ නංගිට මේ විදිහට ලෑස්ති කරා. ගොඩක් ආසාවෙන් වගේම ගොඩක් සතුටෙන්. ඉතින් ඒ නංගි ඉන්න නුවරැළිය කිව්වා. ඉතින් ඒ නංගි කිව්වා අක්කා එවන්න ඇඳුම් ටික මං එහෙන් සල්ලි දීලා ගන්නම් කියලා. ඒ වනාට මට ගොඩක් ඒ නංගි ගැන දුක හිතුණා. මොකද ඒ තරමට ගොඩක් හොඳ කෙනෙක් කියලා මං හිතන නිසා. ඉතින් එතකොට මම කිව්වා ඔයා මේ ඇඳුම් ටික විතරක් ගන්න සල්ලි ගැන හිතන්න එපා. මං ඒවා ඔක්කොම දීලා තමයි එවන්නේ කියලා. ඉතින් ඔන්න ඒ ටික ඒ විදියට ලෑස්ති කරලා ඊළඟට මං ආව මගේ පින් පොත අප්ඩේට් කරන්න කියලා. අන්න ඒකත් ඔය විදිහට අප්ඩේට් කරලා මං ඊළඟට චූටි පුතා වෙනුවෙන් ගත්ත මේ පොත තියනවානේ අන්න ඒකෙත් චුට්ටක් අප්ඩේට් කරා එයාට ගැළපෙන ටිකක් වෙනකන්. ඉතින් ඔය විදිහට එදා මං ගොඩක් වැඩ කරපු දවසක්. ඒත් එක්කම මගේ මේ ප්‍රෙග්නන්සි පොතෙත් මං ආපහු බැලුවා තව මොනවද මට ඒකෙත් අප්ඩේට් කරන්න තියෙන කියලා. ඉතින් ඒකෙත් චූටි එකක් අප්ඩේට් කරලා අන්න ඔය විදිහට තමයි මං මගේ පින් පොත මේ පාර අප්ඩේට් කරේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි මට මේ විදිහට ගොඩක් පින් කරගන්න පුළුවන් වුණ එක ගැන. ඉතින් මම මේක හදන්නේ ඔයාලත් එක්ක බෙදාගන්න ලොකු කමකට නෙමෙයි, තව කාට හරි මේකෙන් ගන්න දෙයක් තියෙයි කියලා. ඉතින් මේ තියෙන්නේ මං ඒ මාස දෙකට ශ්‍රද්ධා මාසික ධර්ම දානයට දුන්නු අරමුදල. ඊළඟට මම ආනන්ද මහා චෛත්‍ය හදන්න සිමෙන්ති කොට්ට දෙකකින් ආධාරයක් කළා. ඉතින් ඒක තමයි ආදරණීය ඔයාලා දැක්කේ. ඔන්න ඔය විදිහට ඔයාලටත් පුළුවන් ඔය පේන එකට කතා කරලා ඔයාලටත් ආසාවෙන් ඉන්නව නම් මොනා හරි පින් වැඩක් කරන්න ඒක කරගන්න. ඉතින් ඒ පොට් එක අප්ඩේට් කරලා එනකොට තමයි ඔන්න චෝට පුතාට ගොඩක් උණ අරන් තිබ්බේ. ඉතින් අපි ආව මේ විදිහට සාලෙට අරගෙන චෝට පුතාගේ ඇඳුම් සේරම ගැලෙව්වා. මොකද මට මතකයි චෝට දුවට උණ ගත්ත වෙලාවේදී ඩොක්ටර් කිව්වා ඔක්කොම ඇඳුම් ටික ගලවලා චුට්ටක් ඇල්මරුණු වතුරෙන් එයාලගේ කිහිලි දෙක ඉකිලි දෙක චුට්ටක් තෙත මාත්තු කරන්න කියලා. ඉතින් එහෙම කරලා කොහොම හරි ඉතින් ඔන්න චෝට පුතාට උණ බැස්සුවා. ඇත්තටම මේ වෙලාවේදී මං ගොඩක් බය වුණා. මොකද 102ට හතර වුණ ගියානේ. කොහොම හරි ඉතින් උණ බැස්සට පස්සේ ඔන්න මං ආවයි ළඟට ඉතුරු වැඩ ටික කරන්න කියලා. ඉතින් අපේ හොදපු රෙදි ටික මං ඒ විදිහට වනලා ඊට පස්සේ ආවන්න චූටි දුවගේ පුතාගේ ඇඳුම් ටික හොදන්න කියලා. එයාලගේ ගොඩක් ඇඳුම් එකතු වෙලා තිබ්බා. ඉතින් උදේත් හොදන්න බැරි වුණානේ. අපි ඉතින් හොස්පිටල් ගියපු නිසා ඒ නිසා ඉතින් දැන් එයාලගේ රෙදි ටිකත් ඔන්න සොදලා දාලා මාත් ඉතින් වශකකුත් දාගෙන ඇවිල්ලා මේ කරන්න බඳුන් වඳින්න ලෑස්ති වෙන එක. ඉතින්
ඉතින් මම මේ වීඩියෝ එකට මේ කොටසත් ඇඩ් කරා. ඒ සතියේ දවසකම වන්න මට නංගි කෙනෙක් තෑග්ගක් ඇව්වා. ඉතින් ඒ නංගිත් වී ෆවුන්ඩේෂන් එකටත් ඉන්නවා. ඒ වගේම මගේ වීඩියෝස් බලන ආදරණීය නංගි කෙනෙක්. ඒ නංගි මේ විදිහට වූල් වලින් දේවල් කරනවා. ඉතින් මේ බෑන්ඩ් එක ඒ නංගි චූටි දුවට තෑග්ගක් විදිහට තමයි ඇව්වේ. ඉතින් ඒත් එක්කම ඒ නංගි කරපු එයා ගෙදර හදපු මෙන්න මේ විදිහට බුදුහාමුදුරන්ට පූජ කරන දේවල් ටිකකුත් මං වෙනුවෙන්ම එව්වා. එයාගේ ගාන සල්ලි වලින්. ඉතින් මට ඒකට සල්ලි ගියේ නැහැ ගන්න. ඒ නංගි මං වෙනුවෙන් ඒ වගේ දේවල් එව්වා. ඉතින් ඇත්තටම මම මේක ආස්ථාවක් කරගන්නවා ඒ නංගිට ගොඩක් පින් ගොඩක් ස්තුතියි කියන්න. මොකද මේ වගේ වටින තෑගි මට මේ තාක් කවුරුත් එවලා තිබ්බ නැති නිසා. ඉතින් ඇත්තට මේ නංගිටයි ඒ නංගිගේ පවුලේ ඔක්කොටමයි මේ පින් එකසේ අනුමෝදන් වෙන්න ඕන මට මේ විදිහට ලස්සන තෑගි එව්වට. ඉතින් ඔය තියෙන්නේ මං චූටි දුවට ඒක දාලා ඔයාලට අන්න වීඩියෝ එකකුත් දැම්ම. මේ සෙනසුරාදා දවසක් ඉතින් මං අර කිව නුවරළිය නංගි කෙනෙකුට එයාට එදා මට මගේ චීත්ත ටිකක් අරින්න බැරි වුණා. ඉතින් මං එදා හස්බන්ට කිව්වා මේ චීත්ත ටිකත් හස්බන්ගේ අම්මා හොස්පිටල් ගේනවනේ. ඉතින් අන්න එතකොට මේ චීත්ත ටිකත් පෝස්ට් කරලා එන්න කියලා. ඉතින් මේ තියෙන්නේ මං එදා අර ලෑස්ති කරපු ටික අපි රාගම එන ගමන් මේ විදිහට පෝස්ට් ඔෆිස් එකට දුන්නා එදා ඒ නංගෙට හරින්න කියලා. ඉතින් කොහම හරි ඒ නංගෙට ඒක බ්‍රහස්පතින්ද වගේ ගිහිල්ලා කියලා මට කෝල් එකක් දීලා කිව්වා. ඉතින් මගේ තාත්ති තමයි මේ හැමදෙම බාර අරගෙන ඒ නංගෙට ඒ දේවල් අරින්න සැලැස්සුව. ඉතින් මං ඒ වෙලාවේදී තාත්තිටත් පින් දුන්න මේ වගේ උතුම් පිනකට තාත්තිටත් දායක වෙන්න ලැබුණ එකට. ඉතින් තාත්ති වැඩ ටික කරලා එනකල් අපි ඔය විදිහට තමයි ඉතින් කාර් එක ඇතුළට එලා හිටි. ඉතින් තාත්තිම තමයි කිව්වේ ඒක තාත්ති ගිහිල්ලා දාන්නම් කියලා. මොකද චූටි දුවට තාම අසනින් පයින්. ඉතින් මං ගියොත් එයත් මගේ පස්සෙන් එනවා. එතකොට ඉතින් හුලං වැදෙන නිසා තාත්තා කිව්වා තාත්තිම ගිහිල්ලා දාන්නම් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ඒ දවස් ටික ගත වුණේ. මං හිතනවා මේ වීඩියෝ එකට ආදරණීය ඔයාලා කැමති ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ එක අදත් ගොඩක් ආදරයෙන් බැලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි.